විම් ලික්විඩ් මිලිලීටර් 500 බෝතලය දැන් රුපියල් 425ක් පමණයි. බේමත් රියදුරෙකු අධික වේගයෙන් පැද වූ මෝටර් රථයක් මාර්ගයේ ගමන් ගත් පදකයන් දෙදෙනෙකුගේ සහ කැබ් රථයක ත්‍රිරෝද රථයක හප්පා සිදු කළ අනතුරෙන් 11 හැවිරිදී පාසල් සිසුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මේගොඩ පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ මේගොඩ හෙට්ටියාවත්ත 6 වන පටු මඟ අංක 412-6 පදිංචි විනිඳු සත්සල නැමැති 11 හැවිරිදී පාසල් සිසුවෙකු බවයි පොලිසිය පැවසුවේ. මෙම සිසුවා පසුගිය ශිෂ්‍යත් විභාගයේදී ලකුණු 182ක් ලබා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී ගත වී තිබුණේ මාස 3ක් පමණයි. හයිලෙවල් මාර්ගය ඔස්සේ අවිසාවේල්ල දෙස සිට ඒ රාත්‍රී 10ට පමණ කොළඹ දෙසට අධික වේගයෙන් බීමත් රියදුරක පැද වූ මෝටර් රථයක් මේගොඩ විස්සකණු ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් මවක සහ ඇගේ පුත්‍රයාගේ සිරුරේ ගැටි මේ අනතුර සිදුව තිබුණා. ඒත් අනතුරෙන් පසු මෝටර් රථය නොනවත්වා මීටර් 500ක් පමණ ඉදිරියට ධාවනය කරද්දී කොළඹ දෙස සිට අවිසාවේල්ල දෙසට විරුද්ධ මන්තිරුව ඔස්සේ අවිසාවේල්ල දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක ගැටි ඒ අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක ගැටි අනතුරු දෙකක් සිදුව තිබුණා. අනතුරෙන් බරපතල තුවාල් ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු සහ ඔහුගේ පුත්‍රයා සහ තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා කඩිනමින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියේදී 11 හැවිරිදී පාසල් සිසුවා මෙසේ මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා. සිද්ධියෙන් අනතුරුව සිදු කළ විමර්ශනයකදී නාරහම්පිට ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදී මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන පරීක්ෂා කර තිබෙනවා. එලෙස පරීක්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බීමතින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ. අනතුරෙන් ත්‍රිරෝද රථයට සහ මෝටර් රථයට බරපතල හානි සිදුව ඇති අතර ප්‍රතිකාර ලැබෙන අනෙක් දෙදෙනාගේ තත්ත්වය සාමාන්‍ය බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරට හේතුව නොසලකිලිමත් සහ අපරීක්ෂාකාරී රියදාවන්නේ බව පොලිසිය පැවසුවා. ඒ අනුව මියගිය පාසල් සිසුවාගේ මෘතදේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සමවිනිසුරු චින්තක උදේ කුමාර මහතා විසින් සිදු කිරීමටයි නියමිතව තිබුණේ. අත්අඩංගුවටගත් මෝටර් රථයේ රියදුරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.